පෙරතික ධාන්‍යාගාරයේ ලිසින් විරුදාවලියලත් ඉන්දියන් සාගරයේ මුතු ඇටේ නම් මේ සෞම්‍ය සශ්‍රීක භූමියට ඇත්තේ ප්‍රෞඪ ඉතිහාසයක්. ඈත අතීතයේදී වෙළඳාම කොපමණ ලෝකයේ තුල ප්‍රචලිතයක් සේද මාවතේ සංදිස්ථානයක් බවටත් පත්ව තිබුණා. ශ්‍රී ලංකාව වනාහි පස දේශගුණයේ අතින් ගත් කල කෘෂිකර්මන්තේ සඳහා සෑම බිම් අඟලක් වුවත් යෙදවිය හැකි සශ්‍රීක භූමියක්. නමුත් වර්තමානයේ මෑත යුගයේ වන විට මිනිසුන් යැපුම් කෘෂිකර්මන්තයට පමණක් යොමු වීමට වෙර දරනසයක් දක්නට තිබෙනවා. එයින් ඇතිවන්නේ තම මහන්සියට නියම වටිනාකමක් නොලබා පාඩු සහිත ගොවිතැනක් ගොවීන්ට ඉතිරිවීමත් මන්දෝත්සාහී වූ ගොවියකු රටට බිහිවීමත්ය. මේ බව මනාව හඳුනාගත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවියාට මෙන්ම පාරිභෝගිකයාටත් සෞඛ්‍ය සම්පන්න ආහාර පිරිනමීමත් ගොවියාගේ ආර්ථිකය පුබුදුවා දීමටත් වැඩසටහනක් පිළිලෙව්වේ මෙසේ වූ හේයින්. විදේශ විනිමය කියන්නේ රටකට බොහොම වැදගත් දෙයක්. ඉතින් මේ විදේශ විනිමය ලබා ගන්න කෘෂිකර්මය කොහොමද උදා ගන්න කියන එක තමයි අද ඔබට හඳුන්වා දෙන්නේ. ඉතින් මේ විදේශ වෙළඳපොළ ජය ගන්න යනකොට ඇතිවන ගැටලු වලට විසඳුම් හොයන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කෘෂි ව්‍යාපාර හා සංවර්ධන අංශය මගින් ගැප් වැඩසටහන හඳුන්වා දුන්නා. ඉතින් ඒ ගැප් වැඩසටහන යටතේදී නෙල් ආයතනයේ අක්කර 500ක් පුරාවට අඹවගාව ව්‍යාප්ත කර තිබෙන මේ අඹවගාවට මේ හඳුන්වා දුන්න ගැප් වැඩසටහන නිසා විදේශ වෙළඳපොළ ජය ගන්න ගියට පස්සේ මේගොල්ලන්ට ගොඩක්ම ලේසිලා තියෙනවා. ඉතින් අද ඔබට මේ ගැප් වැඩසටහනේ සාර්ථකත්වය නෙල්න සමාගම කොහොමද අත්විඳි කියලා තමයි ඔබට හඳුන්වා දෙන්නේ. ඒ අනුව යහපත් කෘෂිකාර්මික පිළිවෙත් යටතේ වගාවන් ස්ථාපනය කිරීමට රට පුරා විශාල ජාලයක් බිහි කිරීමටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව උත්සුක වුණා. මෙමගින් ගොවියා තම වගාවේ තත්ත්වය නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කරන අතර තම නිෂ්පාදනයේත ඉහළ ආර්ථික වටිනාකමක් ලබා ගැනීමටත් හැකියාව ලැබුණු මෙම වැඩසටහන වෙත අනුගත වූ ගොවි මහතුන් යැපුම් කෘෂිකර්මාන්තයෙන් ඈත් වී ව්‍යාපාරික කෘෂිකර්මාන්තය කරා නැඹුරු වීමට වුණා. ඒ අනුව ගොවියාගේ ආර්ථිකය නංවලමින් රටෙහි දල ජාතික නිෂ්පාදනයට මනා දායකත්වයක් ලබා දීමට අපි ගොවීන්ට හැකියාව ලැබුණා. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ශ්‍රී ලංකන් ගැප් එහෙම නැත්නම් අපි කියනවා යහපත් කෘෂිකර්ම පිළිවෙත් අපිට හඳුන්වා දුන්නට පස්සේ අපේ ලොකු ගමනක් ඉස්සරහට තියන්න පුළුවන් වුණා. මොකද ආර්ථික වශයෙන් අපේ විශාලම අභියෝගයක් අපිට තිබුණා, කොහොමද මේ අඹ අලෙවි කරන්නේ, ඊට ගුණාත්මක යුතු අඹ හදන්නවා දීලා ඒකට සඳහා මාකට් එකක් අපි හදාගන්නේ කොහොමද කියන එක. ඒකට අපි ලොකු ජයග්‍රහණයක් ලැබුවා. ශ්‍රී ලංකන් ගැප් නැත්නම් යහපත් කෘෂිකාර්මික පිළිවෙත් සහතික පත්‍රය අපට ලබා ගත්තට පස්සේ ඒක තමයි අපිට මම දන්නේ මේ වෙලාවේ අපිට ලැබුණු ලොකුම දායාදය. එතනින් එහාට අපි ලංකාවේ කෘෂිකර්ම ශාස්ත්‍රයේ ගොඩක් ඉහළට යන්න පුළුවන් වුණා. මේක විදේශ වෙළඳපොළට පවා අපි අලෙවි කරන්න එතනින් ගියාට පස්සේ අපි ග්ලෝබල් ගැප් සර්ටිෆිකේෂන් එකක් ගත්තා. ඒනකොට ලංකාවේ අපි තමයි අද වෙනකොට අපිට ගුණාත්මක අඹ වලින් වැඩිම ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ අපිට තියෙන නිහතමානී ආඩම්බරයක්. එතනින් නොනැවතුණු කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගැප් වැඩසටහන තුළ අපගේ නිෂ්පාදන විදේශයන්ට අලෙවි කිරීමට මාවත විවර කරනු ලැබුවා. අපගේ යා යුතු මග දැන් විවර වී තිබෙනවා. බාධක කම්කටොළු මැද අපහට හිමු මෙවන් මාවතක් තුළ අප දැන් පියමැනීමට කාලය එළඹිලා. ඔබ දකින මේ ගොවිපල නෙල්නා සමාගමකින් පවත්වාගෙන යන මොනරාගල් දිස්ත්‍රික්කයේ තනමල්ල වන්දම් ප්‍රදේශයේ
පිහිටලා තියෙන්නේ මේ ගොවිපලයේ අක්කර 500ක් පමණ අඹ වගාව TJC අඹ වගාව වගා කරලා තිනවා ඉතින් මේ ගැප් රජසනහත් එක්ක කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න අවස්ථාවේදී මේ ආයතනයට විශාල සේවාවක් වෙලා තිනවා මේ ගැප් සහතිකරණයත් එක්ක ඒ වගේම දේශීය වගේම විදේශ වෙළඳපොළටත් මේ ආයතනය මගින් මේ අඹ අපනයනය කරනවා ඒ අපනයනය කරන පාරිභෝගිකයන්ටත් අපි ගුණාත්මක සහතික කරපු මේ ගැප් පරිසරහන යටතේ සහතික කරපු නිෂ්පාදනයක් තමයි අපි පිළිගන්න කරන්නේ. ඉතින් ඒ වගේ ඔබත් ගොවි මහතුරුන්ට මම ආරාධනා කරනවා අනිත් ගොවි මහතුරුන්ටත් මේ ගැප් සහතික කරන වැඩසටහනත් එක්ක එකතු වෙලා පාරිභෝගිකයාට අපි පිළිගන කරන එළවලු පළතුරු වගේ කෘෂි නිෂ්පාදනවල ගුණාත්මක ආරක්ෂාව වෙන පරිදි නිෂ්පාදනය කළා අපි පාරිභෝගිකයාට ඒකට දෙන්න. එතකොට හොඳ වටිනාකමක් ඔබගේ නිෂ්පාදනයට ලැබෙනවා. මෙවන් සුවිසල් ජයග්‍රාහී ගමනක් පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අභිමානයෙන් යුතුව නියතමානීව බලා සිටින්නේ අපේ රට කෘෂිකර්මාන්තයෙන් හිනි පෙත්තටම නැගෙන තුරායි. මුලින්ම අපි පිරිසිදු වතුර වලින් මුලින්ම අමගෙලි සෝද ගන්නවා. සෝදගෙන අපි වර්ග 3කට 4කට වර්ගීකරණය කරනවා. මෙහිදී කිසිම රසායන ද්‍රව්‍යයක් අපි මේ භාවිත කරන්නේ අඹගිඩි සේරීම සඳහා පිරිසිදු වැල් වතුරෙන් තමයි අපි අඹගිඩි සෝදලා ඒ දේ කරන්නේ. අප ආයතනයෙන් අපනයන කරන අඹ කියන්නේ හොඳම ගුණාත්මක අඹයක් තමයි අපි අපනයන කරන්නේ. අපි අඹගෙඩියේ පිට ගත්තොත් කිසිම පැල්ලමක් නැති අඹගෙඩියක් තමයි අපි අපනයන කිනු සඳහා සෝදගන්නේ. අවසාන प्रतिपाल हेटी तो मे वगे स्टीक आलो वलापे मे वगे रैपिड नैट हेकट अंबगे दाला अंतिम मे वगे बॉक्स हेकट अभी मुझे एसरूम कर लता माई अपे आते नीन अपना कर විශේෂයෙන්ම සඳහන් කරන්න අවශ්‍ය වෙන්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් මේ ගැප් සහතික කරන නිසා ගොවි මහත්වරුන්ටත් වෙළඳපොළ අභියෝග ජය ගන්න මේක හොඳ අවස්ථාවක්. ඒ නිසා ඔබ වගා කරන ගොවිපලක් ගැප් සහතික කරන්නේ සඳහා නොපමාම යොමු වීම තුළින් ඔබට හැකියාව ලැබෙනවා දේශීය වගේම විදේශීය වෙළඳපොළ අභියෝග ජය ගන්න. පාරිභෝගික ජනතාවටත් විශේෂත්වයක් වෙන්නේ ගුණාත්මක සෞඛ්‍ය ආරක්ෂිත එළවලු පළතුරු විශ්වාසයෙන් යුතුව පරිභෝජනය කිරීම සඳහා මේ ගැප් සහතික යලත් එළවලු පළතුරු මිලදී ගැනීම නිසා ඔබට අවස්ථාවක් ලැබෙනවා. දැන් ඔබගේ කාලයයි. ධෛර්යය අදිෂ්ඨානයේ කැපවීම තුළින් ඔබගේ දිව්‍ය ජය ගන්නට ශ්‍රී ලාංකීය ගොවි ජනතාව වෙතින් සාදරයෙන් ඇරයුම් කර සිටිනමු. ඔබගේ හා රටේ දියුණුව ඇත්තේ ඔබගේ දූ දරුවන්ට පිදිය හැකි අති උත්තම වූ දේශය බිහි කිරීමේ හැකියාව ඔබ සතුයි. ඉතින් මහතුනි අපි යලි නැගී සිටිමු අප වෙනුවෙන්. अपने व्यवसाय के अंत कृषिकार्मिक बलापुरना हम तोता कृषिकार डिपार्टमेंट दिन कृषिकार डिपार्टमेंट नव ताक्ष बाधिता का वगाबी मीतर सार्थक उबे गोईपल गैडसाने व्यापदीट अवस्थव्या उबड़ पुलवा विमसी मकरा अतिरिक कृषिकर्म अध्यक्ष कृषि व्यापार सन्वादन आशय गन्नूर पेरादनी लिपिनेट लिवीन इवगंत माई उबे लंग प्रीति कृषिक व्याप्त कालो बदलासे अपे कृषिक उपदेश महात्मकारी महात्म्यकिन युतुमारी युतुमी हमीन तबर पुलवा मे पील बंद इतरावे ओन कृषि लागान इधन उबत्क दुडमल अपड़ वेंगू काले निमा अपे समय उबट सुधा